මෙතර COVID-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මේ ගැන පොදු ප්‍රතිපත්ති මාලාවකුත් සැලසුම්මුත් කෙටුම් පත කැබිනට් මණ්ඩලෙන් තීන්දුව කරා. වෙන කාගෙවත් වැඩක් නෙමෙයි. ජනාධිපතිතුමයි කැබිනට් මණ්ඩලයක තීන්දුව කරා. ඒ තීන්දුව කළා අනික් පක්ෂ නායකින්ට ආණ්ඩුවේ නැති පක්ෂ නායකයෙක් සාකච්ඡා කරා. විපක්ෂයක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා. මේකත් උදව් කරන්න යුතුකමක් තියෙනවා. ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ ව්‍යාපාරික අනික් අයත් සමඟ සාකච්ඡා කළා. මං හිතන්නේ මාසයක් යන්ට ඉස්සෙල්ලා අපිට විශේෂයෙන්ම එම හොඳ සැලැස්මකට එකතු වෙන්න පුළුවන්. එතනදී අපි මතක තියාගන්න ඕනේ මේ සඳහා වුමනා නීති සම්මත කරලා. අද වෙනකන් කල්ගන්න අනික් රටවල් සියල්ලක්ම ඒ වැඩ කටයුත්ත කළා අවසාන. එහෙනම් අපි ඔක්කොම ක්‍රියා කරනවා නම් මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලලා සිටිනවා අලමුවෙන්ම මේ පිළිබඳ ඉහත සඳහන් විදියට ඒ සැනසුම් කෙටුම්පත් දෙන්න අනික් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා එකතු වෙලා සාකච්ඡා කළ මේ රටේ පොදු ප්‍රතිපත්තියක් හදන්න. අන්නේ පොදු ප්‍රතිපත්තිය අපි හදන්න උවමන. මොකද්ද අපේ අරමුණ? ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කරන්න. මේ අතර පරිපූර්ණක වෛද්‍ය වෘත්තින් වේදින්ගේ ඒකාබද්ධ මණ්ඩලය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තමන් මුහුණ පා ඇති ගැටලු කිහිපයක් පිළිබඳව අදහස් පළ කළා. කොවිඩ් අසංගතයේ පැමිණීමත් සමඟ කුරුණෑගල රෝහලේ අපේ ඒ තනතුර වග විභාගයෙන් තොරව පැහැරගත්තා. ඊළඟට ජාතික රෝහලේ මේ දෙවෙනි තුන්වෙනි රැල්ල එනකොටම එයත් පැහැර ගැනීම සිද්ධ කළා. අපේ විකිරණ ආරක්ෂණය යනු අපිට අපේ හදවත බඳු දෙයක්. මේ ආරක්ෂණය පැහැර ගැනීම යනු අපි අපේ සේවාවේ වැදගත්ම කොටසක් ඉවත් කිරීමක්. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ මේ සුළු ගැටලුව, ඔවුන් කියන මේ සුළු ගැටලුව විසඳන්න ඔවුන් දවස් 8කට වඩා කාලයක් වර්ජණය කරන්න වුණා. ඒත් අදටත් සෞඛ්‍ය ලේකම්වරයාට බැරි වෙලා තියෙනවා ඒකට විසඳුමක් දෙන්න. ඉදිරි දින 7 ඇතුළත අපිට ප්‍රතිචාරයක් හම්බ වෙන්නේ නැත්නම් අපි දෙවනිදා වෙනකොට තීරණයක් ගන්නවා මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න.